समंता चक्रवाले सु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। चत्तारो मे भिक्खवे पुग्गला संतो संविज्यमाना लोकस्मिन् कतमे चत्तारो रूपप्पमानो रूपप्पसन्नो गोसप्पमानो गोसप्पसन्नो लोकप्पमानो लोकप्पसन्नो धम्मप्पमानो धम्मप्पसन्नोति। सद्धर्म श्रवणाभिलाषी ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්තුන් අද දවසෙත් සූදානම් වන්නේ මේ උතුම් වෙසක් පුන්පොර 15 පොහොය දින ටීවී දෙරණ බහුජන හිතාය ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට. ප්‍රීති ඔබ දන්නෝ අපි බහුජන හිතාය බොහෝ දෙනෙක්ගේ හිත පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය බොහොම ගැඹීර ධර්මයක් වූවත් හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් ස්ථාන කිහිපයක් අල්ලගෙන ටච් කරගෙන ඊට අනුරූපීව මේ තථාගත ධර්මයේ කියලා දෙන්න පහුගේ ධර්මදේශනා මාලාව තුළදීම උත්සාහ කළා. මා අද දවසේ කල්පනා කළා ඔබට කියලා දෙන්නට මිනිස්සු මේ ධර්මය වරද්දවගෙන විශේෂයෙන් ඒකයි බහුජන හිතායනේ මිනිස්සු මේ ධර්මය වරද්දගෙන මිනිස්සුන්ට නිවන් දැක ගන්න බැරි වෙලා තියෙනයි දැන් ඔයගොල්ලෝ දන්නවා. අපි බණ කියනවානේ बर गणना लंका मिनुसुन बक पंडित सत्पुरुष शांत गति लक्षण वलिंग युक्त शीतल गुणधर्म वलिंग युक्त मिनुसुन इन वलगे पागत तवं कबरे तलगयो पिरिसक जीविते जीवत्वेन वागी पटांग अद्धिम बेनला पटांग अन्नो केला हितान्ने बारी मेका कियान्न हेतु वाक्तियेनो हेतु तमाई देंगो या पहुगे दावसक पिंगुतुन देक्का दार मी बुरुमे पैत्ते में एक स्वामीन्हां से नमक एविल्ला एस देक वहागेन टिकक पेला इंदला अथा पल्लेहाट मेम कडांग वेटेनो දැන් මේක මේ ඉන්න වෛරල් යන්න ගත්ත ලංකාවේ තුළු බුදු අම්බෝ මේ රහතන් වහන්සේ නමක් පිරිණිුණයි අරක ඈ පිංගුතුන් කියන්නේ hina යනවා ලියලා තියෙනවා දැක්කාම සත්‍ති සම්පජඤ්ඤ පිරිණි දන්නේත් නැ මේ දොස්තර හොඳ හිතයි වලස් මාමයි නැන්දයි බලබල ඉඳලා ජීවිත කාලය මම මේ කියන්නේ රහතන් වහන්සේලාගේ ප්‍රභේදයක් දන්නේ නැතිව පිංගුතුනි මේක අපරාධයක් දිකම් මේ කෙනෙක් සිහියෙන් නැති වුණා කියලා එහෙම බෑ පිරිණිවෙන රහතන් වහන්සේලා නොඑකාක පිංගුතුලා දන්නවද ඥාන සමනන්තර පරිනිබ්බාණය කියලා පිරිණිවන් පෑමක් තියෙනවා පච්චවෙක්කන සමනන්තර පරිනිබ්බාණය කියලා පිරිණිවන් පෑමක් තියෙනවා ඊළඟට අභිඤ්ඤා සමනන්තර පරිනිබ්බාණය කියලා පිරිණිවන් පෑමක් තියෙනවා මග්ග පච්චවෙක්කන සමනන්තර පරිනිබ්බාණය කියලා පිරිණිවන් පෑමක් තියෙනවා नाम रूपादी सम्मस्सन समनंतर परिनिब्बान किल पिरिनिवन पेमक्ति मेवदन्नोति मेलोटत्नति देशपालकनगत युतु धर्मय दन्नि नतु कोच्चर अपराधिद
මේ වගේ ඉක්මන් තීරණ වලට අනේක මේක පින්වතුනි ධර්මයේ හාස්‍යයට ලක්වීමක් මේ මේකට යන්න එපා මිනිස්සු රූප ප්‍රමාණු රූප ප්‍රසන්න ධර්මදේශනා මාත්‍රිකාවක් කියලා ඒක විකා අංගුත්තර නිකායේ තියෙන චතුක්ක නිපාතේ මට මතක විදිහට පත්තකම්ම වර්ගයේ රූප සූත්‍රය චත්තාරෝ මේ බික්කවේ පුද්ගල ලෝකේ මේ පුද්ගලය හතර දෙනෙක් ලෝකේ සන්තෝ සංවිජ්ජමන ලෝකස්මි ලෝකේ ඉන්නවා පුද්ගලය හතර දෙනෙක් රූප ප්‍රමාණ රූප ප්‍රසන්න රූපයට පැහැදිලා හරි රූපය කෙරෙහි ප්‍රසන්න භාවය තියාගන්න ඔක ඇත්තක් කෙනෙක් ටිකක් උසමහතයි නම් එන්නේ ධර්මය ඇතුලේ ඒ වගේ මහ පටු ප්‍රාථමික තැන් වලට මනස හදන්න එපා රූපයෙන් මනින්න බෑ ධර්මයෙන් ගෝසප් ප්‍රමාණෝ ගෝසප් ප්‍රසන්න ශබ්දයෙන් මනින්න බෑ ධර්මයෙන් කෙනෙක් ඉන්න පුළුවන් ගොත ගැහෙන දැන් වස දෙකර වසලයා කිව්වේ පිළින්දවච්ච මහරහතන් දැන් ඕගොල්ලෝ හිටියනේ මෙලෝ සංසාරක පිළින්දවච්ච හඳුරන්නේ බණහන්නේ රූපප් ප්‍රමාණ රූපප් ප්‍රසන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඕගොල්ලන් ඉස්සරහට ආවනම් මූණ කැළලිත් තිබ්බා කියේ ඔගොල්ලෝ ජීවිතේට බණහන්නේ ලකුණ්ඩක බද්දිය මහරහතන් වහන්සේ එනකොට ලොකු හාමුදුරුවෝ මහරහතන් වහන්සේගේ ඔළුවට ටොකු වයින්නවා හිතන්න ඕනේ ඒ කාලෙත් එහෙම ඇත්තෝ හිටියනේ දැන් කාලෙ ඉන්න මිනිස් කහන්ද බුදුහාමුදුරුවෝ කියනවා වහණෙනි පුංචි කියලා භික්ෂුවත් එක්ක සෙල්ලම් කරන්න එපා නැන්සේ රහත් වෙලා ඉන්න අර උපත්තියෙම ශරීර ස්වභාවයෙන් ටිකක් මිටි වෙලා ඉපදුනා ඒත් දැන් ඔය ඇත්තෝ හදිසියවත් ධම්ම විජය ස්වාමීන් වහන්සේගේ මූණට ඇසිඩ් පාරක් වැදුණා. ඔගොල්ලෝ ආයි බනහන්නේ නැද්ද? හදිසියවත් ඔපරේෂන් එකක් කළා කටහඬ පොඩ්ඩක් බැරන්ඩි වෙලා එළියට ආවොත්. ඔගොල්ලෝ බනහන්නේ නැද්ද? දැන් සරප්පු දාන්නේ නැති මම කකුලේ දෝෂයක් ඇවිල්ලා සරප්පු දෙක දැම් ලූකප් ප්‍රමාණෝ ලූකප් ප්‍රසන්න. හදිසියවත් කකුලේ ආබාධයක් ඇවිල්ලා අපිට දාන්න පුළුවන්. දැන් අපිට කුඩේ ඇහිලන්නේ නැහෙනේ අපි. හැබැයි ඔයගොල්ලෝ දන්නවද අරඤ්‍ය සීමාවෙත් ආරඤ්‍ය උපචාරයේ භික්ෂුවකට තමන්ගේ සමේ යම් අකරතැබ්බයක් තියෙනවා නම් කුලයක් ඉහලන්න පුළුවන් අවුවටත් හදීසෙවත් ඔයගොල්ලෝ එනකොට මම සරප්පු දෙයකුත් දාගෙන කුඩේකුත් අරගෙන පාරේ ආව ලූක රූක්ෂ ප්‍රතිපදාව නෑ ඔයගොල්ලෝ හිතන් ඉන්නෝනේ ධම්මජහමුදුරු ඉන්නේ එන්න දුෂ්කර කුටියක වෙන්න ඇති අප්පෝ ඇවිල්ලා බලන්න ඕනේ මෙහෙම නෑ නෑ ඇත්ත ඇත්ත එහෙම තමයි නුමුත් දුෂ්කර නෑ මොන දුෂ්කර වහිනකොට තෙමෙන්නේ නැත්තම් අවුවට රස්නේ නැත්තම් වැව්වහම දොර ලොක් වෙනවනම් සැතපුනාම හොඳට පහවදා වෙනකන් නිින්ද යනවනම් භාවනා කරන්න ඉඳගත්තුම සද්දබද්ද නැත්තම් ඊට වඩා මොනවද තව ගාලා තියෙන මැටිද ගොමද සිමින්තිද පොටිද ඒවා මිනිස්සුන්ට අපිට වැඩක් නෑ හැබැයි මිනිස්සු හැමතිස්සෙම කැමති නිකන් හිතන්න ඕගොල්ලෝ කවදරි දවසක සුජාත පුත්‍රකට ආවොත් ආරණ්‍යයට කොහමද ධම්මජු සංසක ඇඳේ හොඳ මෙතන තනියෙන් ඩබල් ලැදක් දාලා ත්‍රිබල් ලේයර් මෙට්ටයක් දාලා ස්ප්‍රින් තියෙන හොඳ ඒසී එකක් හයි කරලා හොට් වෝටර් කූල් වෝටර් සාමාන්‍යයෙන් වතුර එන්න පුළුවන් මේ වෝටර් මැෂින් එකක් තියලා ෆුල් කම්ෆර්ටබල් ව හදලා තියෙන කාමරයක් තිබ්බ පොළවත් එක්ක ටයිල් කරලා ගසුත් එක්ක පේන්ට් කරලා ඕගලන්ගේ බනහිල් එතනින් ඉවරයි මොකද ලූක ප්‍රමාණෝ ලූක ප්‍රසන්න ඕගොල්ලෝ කැමති රූක්ෂ ප්‍රතිපදාවටයි පින්තුනි රූක්ෂ ප්‍රතිපදාව බුද්ධ ශාසනය නෙමෙයි එහෙනම් එහෙනම් නිගණ්ඨනාත පුත්‍රලා තමයි රූක්ෂම් ප්‍රතිපදාව පිරි අතට කෑවේ අන්න ඉන්න නිර්වත්තෙන් ඇඟේ සීනුත් එල්ල ඉන්දියාවේ ගියොත් ගහලත් එන්න පුළුවන් රූක්ෂ ප්‍රතිපදාවට කැමති වෙන්න එපා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් දහම දේශනා මම කියන එකට මේ වයින්නවා නෙමෙයි නමුත් මම මේ කියන්නේ රත්තරම් පින්වතුනි ධර්මය ධර්මය විදියට අල්ලගන්නේ නැතුව මේකේ වලිගෙන් අල්ලගත්තොත් බුදුම හැපිල්ලක් කපන්නේ මේ හොඳම දේ තමයි දැන් මේ අපි සාසනේනේ අපිට මේව තේරෙනවා අපි මේව දන්නවා අපි මේව කියවලා තියෙනවා අපි මේව වටහාගෙන තියෙනවා ඔයගොල්ලෝ දන්නවද සාර්ථක සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද කියලා? සප්පාය සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද දන්නවද? ගෝචර සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද දන්නවද? අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද දන්නවද? ඒව දන්නේ නැහැ. ඒව දන්නේ නැහැ. ඒ වෙනකොට කතාව කොහොමද?
අම්මේ ඉතින් බලන්න එපා අපි හිතුවේ මේ පින්වතුනි මම කරුණා බුදුහාමුදුරුව එක වෙලාවක අර මේවා හොතට මේවා තේරුම් ගන්න කම් මම මේ සත්ත කිම්ම කියන්නේ මේවා තේරුම් ගන්න කම් ඔබට නිවන් යන්න බෑ දහමයි කියලා හිතලා වැරදි අල්ල ගත්තොත් අපරාධ පින්වතුනි මේ කාලේ තේරුම් මේ භෞතිකයේ හදාද ගස්වලට වතුර දා ඉන්න නෙමෙයි අපි ජීවත් වෙන්නේ අපිට අවුරුදු 60යි තියෙන්නේ ඒකිනුත් 25ක් 26ක් භාගට භාගයක් ජීවිතය ඉගෙන ගන්නම ඉවරයි ප්‍රෙපෙයාර් එක ලෑස්ති වෙන්න ඉතුරු පහ ඉවරයි ඊට පස්සේ වයසයි කයත් දුර්වලයි මනසත් දුර්වලයි දුර්වල වූ කයටත් දුර්වල වූ මනසටත් ලැබෙන බිරිඳක් දරුවක් නිසා ඉතුරු ජීවිතේම ඉවරයි අවුරුදු 350 400ක් ඇවිල්ලා නැහැ අපි කරුණා කරලා මේක තේරුම් අරගෙන මේ ලෝකෙ මිදිලා යන්න මේ ලෝකෙ නම් අතරමං වීම කියන එකට ගියොත් මං දන්නේ නැහැ පින්වතුනි මම එකක් දන්නවා මේ මං කතා කරන භාෂාවත් දුප්පත් මං කතා කරන විවහාර සම්මුති කතා මාත්‍රයත් දුප්පත් හැබැයි බුදුදහම දුප්පත් බුදුරජාණන්සේ එක වෙලාවක ඇට්ටේරියා වනයෙන් මේ ඇට්ටේරියා කොළ අහුරක් අතර අරන් කියන මහණෙනි සාසනය කියන්නේ මේ ඇට්ටේරියා වනය වගේ මම දන්න දේවල් හැබැයි මම ඔබලට කියන්නේ මේ අතරගත්ත කොළ වගේ ටික එතකොට මේ පටු සාසනයක් නෙමෙයි හරි දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ මේ සාසනය හෙන්න පිඟතුණි මට මතකයි අපේ ජේතවනාරාමයේදී මහසෙන් රජතුමානි ක්‍රිස්තු වර්ෂ 276 303 අතර තමයි මේක හැදුවේ මහසෙන් රජතුමා වැව් 16ක් කරලා තියෙනවා මින්නේරිය වැව ඇතුළු මහසෙන් රජතුමාගේ කාලේ සංගමිත්ත කියලා මහායානික වෛතුල්‍යවාදී තෙර නමක් ඇවිල්ලා කිව්වා මේ මහාවිහාරේ ওই මහාවිහාරයට අයිති ඉඩමක තමයි ජේතවනාරාමයේ හදලා තියෙන්නේ ඒ කාලේ අඩි 400ක් තියලා තියෙනවා දැන් නම් මීටර 120ක් විතර තියෙන්නේ හේතුව महासेन रजतुमा वैतुल्यवादीन की कथावाहल महाविहार संप्रदायट पहर गहुआ अत्र महाविहार स्वामीनासेला मे जनपद अतहर रुहु नट गिया डकु नट गिया विलाव स्वामीनासेला कथाकरण कतुवेला मे सासने महाउतुम अपे जीवित चूटी काल एनिसा දැන් මහසෙන් රජතුමා නීතියක් පෙන්වුවා මහවිහාරයක ස්වාමීන් වහන්සේලාට දාන ගෙනිච්චොත් මරණ දඬුවම දෙනවා කියලා. ස්වාමීන් වහන්සේලා කතා කරගන්නවා අපේ ජීවිතය යනවන යද්දේ. මේ ලුහුඬු කාලයක් ඇතුළේ තියෙන අපේ ජීවිතය නිසා අපි කවදා හරි මේ වෛතුල්‍යවාදය හරිය මහවිහාර සම්ප්‍රදාය වැරදිය කියලා අපි හිතුවොත් අනාගතේ පහළ වෙන මගේ බුදුපුතුන් වහන්සේලාට මොකද වෙන්නේ? අපිට මොකද වෙන්නේ? අපි අද අභිමාණින් මහවිහාර සම්ප්‍රදාය ගැන කතා කරන්නේ වෛතුල්‍යවාදී අතහැරලා තේරවාදීන් කැල්ල ගිය වෙනත් සර්වස්තවාදී නිකායන් අතහැරලා මහායානෙ අතහැරලා තේරවාදීක් විදියට සාසනීය පැවිදි උපසම්පදා වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ කියලා උල්ලුම්පතමන් බන්තේ කියලා උපසම්පදාවට පත් වෙන්නේ මහවිහාර සම්ප්‍රදායන උදකක්කූප සීමාවන් සම්මත කරගෙන ඒ අභිමාණි අපිට තිබ්බ නිසා අද අපි මේක අතහැරියෝ අද ඔබලා අතෑරලා තියෙන්නේ ඔබට අද මේක අහුවෙන්නේ නැති කමටම එතකොට මේක ලොකු අපරාධයක් මේ හිස් අඩුම ඔබට බැරි නම් නිහඬ වෙන්න දැන් ඔගොල්ලෝ හෙන්න ආදරෙන් කතා කරනවා සෝමහාමුදුරුව කතා කරා සෝමහාමුදුරුවන්ටත් බයින්න ගහන්න වජිරඥානියටම පොලුස්සන් ආපු මිනිස්සු හිටියා මගේ නැන්ද බනහන තැන ඉඳලා නවත්තගෙන තියෙනවා ඒක කාන්තාවක්. ඕගොල්ලෝ හිටියා නම් ඕගොල්ලෝ තමයි සෝමහාමුදුරන්ට එරෙහිව පළවෙනියටම පොල්ලක් අරගෙන යන්නේ. බොරුවට දැන් අවුරුදු 12යි. ඉටිපන්දම් වෙසක් කූඩු. ඒවා හොඳයි තොරන් වලින්. අඩුම මේ සාසනියට ආදරෙන් මේ සාසනියේ තියෙන විලෝමයක් ගැන හෙලි කරනකොටවත් එහෙ කිවස කියන ඔබ වහන්සේගේ බණ අපි අහනවා. ඔබ වහන්සේ ඔහොම කරන්න ඕනේ නැහැ. පින්වත්නි ඔබ බණ ඇහුවත් එකයි අපිට නැතත් එකයි. අපි ඔබට බණ කියන්න මහනුනේ නෑ. ඔබ ඔබේ හිතරි දෙනවද දන්නේත් නෑ. සමාවෙන්න. අපි මහනුනේ අපේ නිවනට. අපිට දාන්නේ නතුන පතක් කාලා හරි අපි පැවිදි ජීවිතය ගෙවනවා. ගෙදර යන්නේ නෑ. මතක තියාගන්න එක හොඳට. හැබැයි
මේ බන ටික කියන්නේ අනුකම්පාවයි මේ ටික කියලා මේන් සල්ලි අරන් යන්න චෙක් කරන් යන්න ඒවා අපිට නැහැ මේ පිරිකර අරන් ගිල්ල හේ විකුණන්න ඒවා අපට නැහැ හම්බෙන සිවුර අඳින අවුරුදු දෙක හෝ තුන සබන් තිබ්බොත් ගානවා නැත්තම් නිකන් රේසරයක් තිබ්බොත් හිස බානවා නැත්තම් අඟල් දෙකක් කොණ්ඩි බවන්න පුළුවන් නැතිම වුණොත් පාත්‍රෙත් අරගෙන යනවා රේසරයක් ඉල්ලගෙන පින්ඩ පාත අනාතයෝ නෙමෙයි භික්ෂුව මම නෙමෙයි සමස්ත සංඝ රත්නයම අනාතයෝ නෙමෙයි අසරණියෝ නෙමෙයි මේ භික්ෂුව වයසට ගියොත් තවත් ස්වාමීන් වහන්සේලා ඉන්න වෘද්ධියට පත් වෙච්ච ස්වාමීන් වහන්සේලාට උදව් උපකාර කරන්නේ භික්ෂුව අනාත නැහැ මතක තියාගන්න ඔගොල්ලෝ හිතන් ඉන්නේ අපි නිකන් මේ අර අත්පල්ලෙන් වැටිලා මේ කණ්ඩ බොන්නේ නැතුව ආතප්පාතක් නැතුව එහෙම ඇවිල්ලා නැහැ අතානෝ ලෝකු අනබිස්සරෝ වස්සකෝ ලෝකෝ සබ්බම් පහයිගම ඔයිර පිංගුතුනි මේ රටාව තේරුම් අරගෙන මහානි වෙච්ච ස්වාමීන් වහන්සේලාට ඔබ ලොකුකම් දාන්න යන්න එපා ඔබට උන්වහන්සේලා ලැබපු අවබෝධයේ ප්‍රතිලාභය ලබන්න නම් ඔබේ ලොකුකම් උන්වහන්සේලාට දාන්න නෙමෙයි කල යුත්තේ ඔබට තේරෙනවද මම මේ කියන එක මම මේක කියන්නෙම පිංගුතුනි ඔබ මේක හොද්දට තේරුම් ගන්න මම මේක දැක්ක දෙයක් අපිට බණ කීම එපා වෙන්නේ නැහැ අපි මේ බුදුබණ හින ආසාවෙන් මිනිස්සුන්ට කියලා දෙන්නේ මේ අනේ මේක අහුවාම මිනිහෙක්ගේ හිත නිවෙනවානේ කවුරු හරි කෙනින් නිවන් දකින්නවානේ කියලා ඇත්තම මේ රැයවල් එලි වෙනකන් නැගිටගෙන රැයවල් එලි වෙනකන් බණ කියන්නේ එළියට අවිලා මේ වසංගත තත්ත්ව මැද්දේ මිනිස්සුන්ට බණ ටිකක් කියාගන්න යන්නේ අපිට පාඩුවේ ඉන්න හොඳටම පුළුවන්කම දෙන අපි තරම් විවේකේ රහඳුරන්නෙත් නැහැ කවුරුත් අපි තරම් විවේකේ රසින් ප්‍රයෝජන ගන්නෙත් නැහැ කවුරු මතක තියාගන්න ඕගොල්ලෝ විවේකේ ලැබුණාම හෙඩ්සෙට් එකක් ගහගෙන සින්දුවක් අහන එකනේ කරන්නේ අපි විවේකේ ලැබුණාම මේ වගේ කන පිනවන්න වගේ තුච්ච සැප හොයන්න යන්නේ පුළුවන් ඇයි බැරි ඔගොල්ලෝ වගේ හොරාට හොරාට ෆිල්ම් බලන්න ඔගොල්ලෝ වගේ අනුන්ගේ ගොසිප් හොයන්න ඕවට අපි යන්නේ නැහැ භික්ෂු අභ්‍යන්තරයට සමවැදිලා අභ්‍යන්තර තියෙන නාම රූප ධර්මතා පිළිබඳව කල්පනා කරමින් සාර්ථක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤේ මේවා පිළිබඳව සිහියෙන් වාසය කරනවා එච්චරයි එතකොට ඔබට මේ ප්‍රතිලාභය ලැබිය යුත්තක් නෙවෙයි ඔබට ලබන්න ඕනි නම් ඕගොල්ලෝ අපි ගාවට ඇවිල්ලා මේක ලබන්න රටකජු පොත්තක් සුද්ධ කරගන්න බැරි මිනිස්සුන්ට සිහියේ මේ මගේ වචන නෙමෙයි අදම්මික සූත්‍රය බලන්න රජවරේ අධාර්මික වෙනකොට කාලගුණේ අධාර්මික වෙනවා මහට වහින්න ඕනේ වැස්ස මහේ වහින්නේ තරු පායන්නේ වෙනස් වෙලා මිනිස්සු හොරකම් කරනවා මිනිස්සු බොරු කරනවා රජා දැහැමි වුණොත් ඒකයි කියන්නේ රාජා භවතු ධම්මිකෝ රජවරු දැහැමි වේවා අධාර්මික රජවරයාගේ යටතේ රාජ පුරුෂය අධාර්මිකයි. මෙතෙමතුවලු. ඒගොල්ලන්ගේ යටතේ ඒගොල්ලන්ට ඡන්ද පාවිච්චි කරන. නැත්නම් ඒගොල්ලන්ගේ චග්ගෝලය. ඒගොල්ලෝ අධාර්මිකයි. හොරු. අය මම ඇත්ත කතා කරා ලංකාවේ ඉන්න වර්තමාන මැති ඇමතිවරු. මම කියන්නේ මේ මිනිස්සු හොඳ ඇති. හැබැයි ඔය මිනිස්සුන්ට තියෙන හැදෙන්න පුළුවන් අවස්ථාව හැදිරෙද මම මේ කියන්නේ ඒ මිනිස්සුන්ට මිනිස්සු හදාගන්න පුළුවන් අවස්ථාව සම්පූර්ණයෙන් නැති කරලා පුංචි ඡන්දයක් කෙනකොට ඒ කැම්පේන් එකට පාවිච්චි කරන්නේ මද්ද්‍රව්‍ය නම් නැද්ද නැද්ද කවුරුත් කැම්පේන් එකක් කරනවද ධම්මපදයේ ගාථා කිය කිය දලට ප්‍රතිඵල අඩු වෙනකොට නම් පන්සලයි පිරිතුයි මතක් වෙනවා හැම තැනකම පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් බොන එකමයි කරන්නේ මම දැක්කම පහුගිය දවසක කියලා වැඩක් නැහැ නේ පින්මුතුනි ඒක නේ කතා කරලා වැඩක් නැහැ වැඩක් නැත්තේ මගේ පින්මුතුල්ලට පුළුවන් නම් පින්මුතුනි අපි මේ ධර්මිය නොදැනවත් දුෂ්ප්‍රඥ කමටවත් මේවා කියනවත් නෙමෙයි මේවා විවරණය කරන්නෙත් නොදැන නෙමෙයි
සමහර පටිභාහණිය කලියොතු තැන් යස මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන මේ සංඝ පරම්පරාව පිටර ඔබ දන්නවද භික්ෂුවකට තියෙන ප්‍රජාතන්ත්‍රවාදය යම් කිසි විනය කර්මයක් භික්ෂුන් වහන්සේලා ලංකාවේ කරනවා නම් භික්ෂුන් වහන්සේලා 25000ක් ලංකාවේ ඉන්නවා කියලා හිතන් මේ 25000 එකතු වෙලා උපසම්පදාවක් කළොත් විනය කර්මය අවිනය කර්මයක් නම් විනය කර්මය අධාර්මික කර්මයක් නම් මම තනියෙන් විනය කර්මයේ පටික්කෝෂණය කළොත් මම තනියෙන් විනය කර්මයේ හිතින් කිව්වොත් මේක සුද්ධ විනය කර්මයක් නෙමෙයි කියලා අදාළ විනය කර්මයේ වෙන්නේ අසිද්ධයි අකෝපයයි කොහොමද හැබැයි එහෙමයි කියලා මෙහෙමත් බෑ හිතන්නකෝ මගේ හතුරෙක් මහාන කරන උපසම්පද මූ මගේ හතුරෙක් නේ හිටපන් කුඹට දෙන්නම් මම පටික්කෝෂණය කරනවා කියලා ධාර්මික කර්මයකදී පටික්කෝෂණය කරනවා විනය කර්මය සිද්ධයි අකෝපයයි කොහොමද බුදුහාමුදුරන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය එහෙන් ගහලා මෙහෙන් වහලා එහෙම නැහැ කර්මයේ අවිනයයි නම් පිරිසුදු සීලයක් තියෙන භික්ෂුවට පිරිසුදු ධර්ම විනය දන්න භික්ෂුවට කියනවා කියනවා මේක අධර්ම කර්මයක් කියලා කියන්න මේක අවිනේ කර්මයක් කියලා කියන්න සතුරු පක්ෂයේ බලවත් නම් කියන්නේ විනය කර්මය කරන අපි හිතමුකෝ නිකන් මැරයෝ ටිකක් මහාන වෙලා මෙහෙම කළා කඩු පොළු තියාගෙන එනවා ෆී සීමාවට ඔතන කියන්න යන්න හොඳ නෑ විනය කර්මය අසිද්ධයි කියලා අරිය පෙරේදා ප්‍රාණඝාතය කරන්න එපා මාළු මෙරුවම අකුසල් වෙනවා කියලා හාන්දුර කෙනෙක් ගහලා මරලා තිබ්බේ ඒක තමයි මේ මිනිස්සුගේ මෘග සංඥා ඒ වගේ තැනකදී නිකන් මේ කියන්න හොඳ නෑ මේමයි විනය කර්මය අසිද්ධයි කියලා මොකද ගුටි කන්න අපිට ගහන්නත් නෙමෙයි අනිත් පැත්තට අපි සිතින් පටික්කෝසණය කරන්න මේ විනය කර්මය අවිනය කර්මයක් ය මාමේට කාය සාක්ෂි වෙන්නේ නැතය විනය කර්මය අසිද්ධයි අන්න බලන්න ඉතින් මේක අපේ අයිතිය මගේ අයිතිය මේක පෙරසුදු උපසම්පදාවෙන් ජීවත් වෙන මේ භික්ෂු ශාසනය ඇතුළේ අපිට වගකීමක් තියෙනවා අපි දන්නවා මේක දරුවෙක් මහාන වෙන්න එනකොට ඒ දරුවට ඉන්න කුටි හදලා දෙන්නේ අපි. ඒ දරුවට පාවිච්චි කරන ලයිට් එක දාලා දෙන්නේ අපි. ඒ දරුවට පාවිච්චි කරන්න ඕනේ ප්ලග් පොයින්ට් එක හදලා දෙන්නේ අපි. ඒ දරුව පාවිච්චි කරන හැම ලයිට් එකකම බිල ගෙවන්නේ අපි. ඒ දරුව පාවිච්චි කරන හැම වතුර බින්දුවකම බිල ගෙවන්නේ අපි. කොහි තියෙන අමාරුවකටද? කොහි තියෙනම සසුන කෙරෙහි අපි අපේ මේ තරුණ ජීවිත කැප කරලා ඇවිල්ලා පින්වතුනි කසාදයක් බඳලා දරුවෙක් හැදුවා නම් 1 2 3ක් ඉඳි. දැන් අපේ ආරන්නේ සාවින්නසලා 30ක් ඉන්නවා. එක්කෙනෙක්ට බඩේ අමාරු හැදලි වරනකොට එක්කෙනෙක්ගේ දත රිදෙනවා. එක්කෙනෙක්ගේ දත හොඳ වෙනකොට එක්කෙනෙක්ගේ දණිස් රිදෙනවා. يعني මේ සාමාන්‍ය ලෙඩ රෝග. මොන අප සුවකටද මොන අමාරුවකටද මේ කොහෙවත් ඉන්න කන්තලේ පැත්තේ යාපනේ පැත්තේ කිල්නොච්චි පැත්තේ මාතර පැත්තේ ඉන්න ඇව මේ මෙහෙට ගෙනල්ලා ඒ උන්දලට කන්න බොන්න දිදී ඉන්න අපිට ඔළුව අමාරුවක් තියෙනවා ගෙදර ගිහලා කසාදයක් බඳිනවා දරුවයි ගෑනු කෙන දෙකයි මේ සසුනට ආදරයට කරනවා මිසක් කාමී හුරුතල් වෙන්න කරනවා නෙමෙයි මේක වරදවා ගන්න එපා එතකොට මේ එනිසා මම මේ ටික කිව්වෙම රත්තරන් පින්වතුනි කොච්චර බන කිව්වත් වැඩක් නැහැ මේක තේරුම් ගන්න නැත්තම් එනිසා මම අර කියාගෙන ආපු කාරණාව අර වගේ නිකන් රහතන් වහන්සේ නමක් කියලා වීඩියෝ එකක් එළියට ආපු ගමන් ඕවා ෆිල්ම් නේ ඕවා ෆිල්ම් අර මේ ඊයේ පෙරේදා බුදු උනායි කියපු ඇත්තෙක් මේ 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 ග්‍රැෆික් ඩිසයින් වලින් ග්‍රැස් වලල්ලක් දාගත්තේ ඒ ඕවා මේ ඒවට රැවටෙන්න එපා කරුණා කරලා තේරුම් ගන්න රහතන් වහන්සේ නමක් පිරිනිවෙද්දී මම මේකත් කියන්නම් තමන්ගේ ආයු සංස්කාරය දකින්න පුළුවන් උතුමෝ ඉන්නවා සතෝ සම්පජානෝ සිහියෙන් නුවණි තමන්ගේ ආයුෂ කවදා ඉවර වෙනවද කියලා දකින් උතුමන් වහන්සේ පස් ආකාරයකට ලෝකෙ පිරිනමන. පළවෙනි එක තමයි ඥාන සමනන්තර පරිනිබ්බාණය. ධානයකට සමවැදිලා ධානයෙන් නැගිටලා නැගිටිනකොටම වෙනත් චිත්ත වීතියක් යන්නේ නැතුව ධානයෙන් නැගිටලා අනතුරුවම චුතිය සිද්ධ වෙන එකට කියනවා ඥාන සමනන්තර පරිනිබ්බාණය කියලා. තේරුණාද? තව එකක් තියෙනවා පච්චවෙක්කන සමනන්තර පරිනිබ්බාන කියලා. ඒ කියන්නේ ධානයෙන් නැකිටලා බුදුරජාණන් වහන්සේ ධානයෙන් නැකිටලා ධාන අංග ප්‍රත්‍යවේක්ෂා කරලා ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීතියෙන් පස්සේ පිරිනිවිල යන එකට කියනවා පච්චවෙක්කන සමනන්තර පරිනිබ්බාන කියලා.
ඒකයි ඔය භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණ සූත්‍රයෙම මට ගොඩාක් කල්කට කලින් බලපුවා. නමුත් මේක කියලා තියෙනවා භගවාපන ඥානං සමාපජ්ජිත්ව. භාග්‍යතුන් වහන්සේ මේ ධානයට සමවැදිලා ඥානාය වුට්ටහිත්ව ධානයෙන් නැගිටලා අන්න ඊට පස්සේ තමයි ධාන අංග ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ප්‍රත්‍යවේක්ෂා චිත්ත වේචෙන් පස්සේ චුතියට පත් වෙනවා. මේ මේ ධානලාභී සමාපත්තිලාභී උතුම් ඒකට කියනවා පච්චවෙක්කන සමනන්තර පරිනිබ්බාණය කියලා. ඊළඟට එකක් තියෙනවා අභිඤ්ඤා සමනන්තර පරිනිබ්බාණය කියලා. අභිඤ්ඤා සමනන්තර පරිනිබ්බාණය තමන් ලබලා තියෙන අභිඤ්ඤාවකට සමවදිනවා. අභිඥාවකට සමවැදිලා සමාපත්තියෙන් අනතුරුව වෙනත් කිසිදු චිත්ත වීතියක් නොවැටි සමාපත්තියෙන් නැගටීමත් සමගම සිද්ධ වෙන බවංග පතණයෙන් සිද්ධ වෙන චුතියට කියනවා අභිඤ්ඤා සමනන්තර පරිනිබ්බාණය කියලා. දන්නවද මේවා? දන්නේ නෑනේ. මේ නිසා කලබල වෙන්න එපා. බුදුදහම ගෝබෝම ගැඹුරු එකක්. ඊළඟට තියෙන මග්ගපච්ච වෙක්කන සමනන්තර පරිනිබ්බාණය කියලා. ඒ කියන්නේ මේ මාර්ගංග රහතන් වහන්සේ තමන් රහත් වෙච්ච මාර්ගය මාර්ගංග වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ ප්‍රත්‍යවේක්ෂාවෙන් අනතුරුව සිද්ධ වෙන පරිනිබ්බාණයට කියනවා මග්ගපච්ච වෙක්කන සමනන්තර පරිනිබ්බාණය කියලා. තව උතුමෙක් ඉන්නවා. ඔය මුකුත් නැහැ. සමාපත්තිනේ අභිඥානේ. දැන් ඔහිම අපි කවුරු හරි කෙනෙක් අපවත් වුණොත් එහෙම පිරිනිවන් පෑවොත් එහෙම මම මේ කියන්නේ. කිත් පෑවොත් එහෙම ඔගොල්ලෝ කියා මාළුකොඩ බණිකුව ධම්මජ හාමුදුරුවෝ නම් අපවත් උනේ ආමනේ. අපි ඉතින් ඉතින් මේ මැජික් එකක් වෙන්නේ. ඔයගලන්ට මේ බුදුදහමේ මැජික් හොයන්නේ. බුදුදහම මැජික් වෙන්නන දාමක් නෙමෙයි. මැජික් වහපු දාමක්. මැජික් කියන්නේ අවිද්‍යාව. බුදුරජාණන්සේ විද්‍යා උදපාද. මම කපපු තැන. ඒකවර බුදුහාඳුරු තොටු පොලකට යනවා. ඉල්ලා තොටිය එහා පැත්තේ. තොටිය එනකම් බුදුරජාණන්සේ දැන් බලන් ඉන්නවා. මෙයා කට්ටි ඉඳන් නැති අප්පර සිරි උඩ ගිහිල්ලා නිකන් කැර කියලා රස් වීදවල එයා පැත්තට බහි කියලා නෑ. වෙන කෙනෙක් ඇවිල්ලා දුහාන්රෝධියත් සමච්චලෙන් බලලා උඩින් ගියා එයා පැත්තට. ළඟ හිටිය සවින්න හදන උදාන්දුරෝ. වාන් හරිය උඩින් ගියා. තොටියෙන් ආනෝ මේ තොටියා. මේකෙන් එතර වෙන්න උඹ කීයක් අය කරනවා? ටිකක් දල වශයෙන් අපි තුමු 750යි කියලා. 750යි. ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා අර කවුඩින් ගියේකේ වටිනාකම 750යි. බුදුහාමුදුරුවෝ එහෙම මේ 750යි විද්‍යාව පාවිච්චි කරේ නෑ බුදුදහමට. දැන් ඕගොල්ලෝ හිතන්නේ ධම්මජි සංසය කොයි වෙලාවරි අඟලක් උඩ ගිහිල්ලා පෙන්නනවා. ඔන්න ඔබ තමයි. මෙතන ඔබ ඇත්තම ඔබ පව්. ඔබ පව්. 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 කරුණා කරලා හීන දකින්න. නැගටින් කෙලස් නින්දෙන් නැගටින්න කලින් පියවි නින්දෙන් නැගටින්. බුදුදහම හීන නැහැ. ඉලක්ක තියෙනවා. හීන සැබෑ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉලක්ක පරිපූර්ණ කරගත යුතුමයි. ඒ සඳහා ආරම්භත නික්කමත යුංජත බුද්ධ සාසන. අරඹන්න නික්මෙන්න යෙදෙන්න බුද්ධ සාසන. දුනාත මච්චුනෝ සේන. වෙයි කියලා බලන් ඉන්න එපා. වෙන්නේ. ආරම්භත අරබන්න අරඹව් නික්කමත නික්මෙව් යුංජත යදෙව් බුද්ධ ශාසනය. සා තවත් අන්තිමට කියාගෙන අපරහතන් වහන්සේ නාම රූපාදී සම්මස්සන සමනන්තර පරිනිබ්බාන. යම්කිසි රහතන් වහන්සේ නමක් පියවි ශුද්ධ වූ නාම රූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය කල්පනා කරමින් ඇස් දෙක වහගත්තද උන්වහන්සේට කියනවා නාම රූපාදී කියන්නේ සම්මස්සන චිත්ත වීතියෙන් පස්සේ සිද්ධ වෙන පරිනිබ්බාණය. මේකට කියනවා නාම රූපාදී සම්මස්සන සමනන්තර පරිනිබ්බාණය. වඩා සුදුසුයි මගේ රත්තරන් පිටු හොඳට බලන්න. වඩා සුදුසුයි අර සෝබන ඒවට ලෝගෝ දාලා ක්‍රියේෂන් ගහලා ටයිටල් දාන්න යනවට වඩා මේ තියෙන ගෝල් එක ඇචීව් කරන්න නැත්තම් මේ තියෙන ගෝල් එක ළඟා කරගන්න වීර කරන්න. අන්න ඒකට ඔබට ඌමනයි භාවනාවක්. නිකන් එදිනෙදා ජීවිතයේ ගන්න එදිනෙදා ජීවිතය ගත කරන කෙනෙක්ට කරන්න පුළුවන් දේ ඔයගොල්ලෝ බලන්න මගේ රත්තරන් පිටුතුනි අර මේ බුද්ධ වචන තියෙනවනේ. බුද්ධ වචන පෘථග්ජනයන්ගේ අතරපත් වුණාම පෘථග්ජනයන්ට මේවා තේරෙන්නේ.
බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේගෙන් කෙනෙක් අහනවා ගිහිල්ලා ස්වාමීනි ත්‍රිපිටකේ පාලිය සිංහලට පරිවර්තනය කරද්දි මෙච්චර අමාරුවට පරිවර්තනය කරේ. ඒක තේරෙන්නේ නැහැ. ඇයි බැරි වුණාද සිංහලෙන් ලියන්න තව? ආනන්ද මෛත්‍රිය ආමුද්‍රෝ කියනවා මේ ධර්මීය ප්‍රඥාවන්තයන්ට. එනිසා අඩුම සිංහලවත් පුළුවන් එකෙක්ට තමයි නැත්තම් සිංහතුනි. රටකජු කොලේ කන කෙනයි. පාර ඉන්න දැන්ටම පේන්නේ නැද්දනේ? මේ ආතප්පාතක් නැති හැමෝම දුස් ප්‍රඥු සියලු දෙනාටම මේ දහම අහුණොත් මේකට දෙන විවරණ බුදු දෙයියනේ අඩුම මම මේ කියන්නේ අඩුම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ගහලා තියෙන සරල සිංහල ත්‍රිපිටක පව වැරදි. වග්ග කීමෙන් කියන්නේ භික්ෂුවක් විදියට. මම දන්නේ නැහැ මේකට කොච්චර කෙනෙහි ලිකන් එයිද කියලා. නමුත් බුද්ධ ජයන්තිය කියවන්නේ ඒක හරි සිංහල අටුව. සරල පරිවර්තන මේ වගේ තියෙන පිංගුතුනි මේකයි. පාලිහිම ඉගෙන ගන්න ඕනේ. තේරුණා? හේතුව ඒගොල්ලන්ට මේක සජ් ලයිව් කියන බල මට මේක ලයිව් කියන්න බැරි කමක් නැහෙනි. බෞද්ධ සංස්කෘතික එක එක හැඩතල තියෙනවා. එක එක ආයතන තියෙනවා. මේ සියලු ආයතන ත්‍රිපිටකයේ ජාති කුරුමයක් ත්‍රිපිටකයේ ලෝක කුරුමයක් අටුවාව ඒකට අදාළයි. එතකොට පාලි අට කතාවෙන් සිංහල අට කතාවට එද්දී තියෙන පරිවර්තන බොහොමයක් වැරදි. එතකොට මේක පින්තුණි ලොකු ප්‍රශ්නයක්. සම මේව හොඳට දැන ගැනීම තමයි කල යුත්තේ. තේරුණාද මගේ රත්තරපිට? සම මේ ගැඹුර තියෙන්න ඕනේ ත්‍රිපිටකේ. එතකොට තමයි ප්‍රඥාවන්තයෙක් මේක අල්ලන්නේ. අල්ලලා මේක හොයන්නේ. මේකෙ කිමිදෙන්නේ. එහෙම නැතුව ඒක අර මේ ආනන්ද මට තිබායි කණ්ඩමුකුත් නැද්ද ඒ වගේ නිකන් මේ සුමට භාෂාවකට ගෙනාව ඒක නිකන් අර නවකතාකාරයෙක් ලියපු නවකතාවක් වගේ මේ මේ බුද්ධ චරිතය මේකේ ගම්භීරත්වය ආනන්ද විපාසාවයි දැන් ඔයගොල්ලන්ට ඔළුව ගැක්කමක් හැදුනාම අයියෝ මගේ ඔළුව රිදෙනවෝ දුහාමුදුරු එහෙම නැහැ ඔළුව කැරදෙනවා නම් ආනන්ද හිසරදෙයි. ඒ තමයි ඍජු ගතිය. ඕගොල්ලෝ අයියෝ ඔළුව රිදෙනවෝ. ඔන්න ඒගාන්ට බුදුදහම ගෙනාවොත් රත්තරම් පිංගුතුනි ඒ බුදුදහම තිබ සර්ව ශ්‍රේෂ්ඨ ගතිය නැති වෙනවා. අද පෘථග්ජනයන්ගේ අතර මේකපත් වෙලා මම මේ නිතර දකින්න අර ඉරියාපත භාවනාවේදී විශේෂයෙන්ම දැන් සයානෝවා සයානෝමීති පජානාති නිදාගන්නකොට නිදාගන්නවා කියලා දැනගන්න. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති ඉන්නකොට ඉන්නවා කියලා දැනගන්න. යනකොට මම මේ බලන අපේ බෞද්ධ ඇත්තෝ යනකොට යනවා 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 යනවා. දැන් වැඩිපුරත් යනවා වම දකුණ වම දකුණ. හමුදාවෙන් යනවා වගේ. යනකොට යනවා කියලා දැනගත්තට නිවන් දකින්න බෑ. බල්ලොත් දන්නවා යනකොට යනවා කියන්නේ. මොකෝ බල්ලා නිදේනවා කියලා දුවනවේ. හිවල්ලුත් දන්නවා, කැනහිලොත් දන්නවා, සර්පයොත් දන්නවා, හැමෝම දන්නවා තමන් යනකොට යනවා කියන්නේ. මෙය කල්පනා කළ යුත්තේ සතිපට්ඨානිය වැඩෙන ආකාරයටයි. කය පිළිබඳව කායානුපස්සනාවෙන් සත්ත්ව පුද්ගල ශුන්‍ය ධර්මතාවයක් ය. දැන් මං කියන්න මේ කොහොමද කල්පනා කරලා ඕගොල්ලෝ දන්නවද කියලා නිකන් හිතලා බලන්න. නිකන් කොහමද මේ? ඔන්න දැන් කෙනෙක් යනවා. යනකොට මුලින්ම පහළ වෙන්නේ යන්න ඕනි කියලා සිතක්. ඒ සිත පහළ වෙන්නේ හේතුවක් බලපාන. අපිට කවුරු කෝල් කළා කියලා එන්න. ඒතර හිතට නිකන් හිතලා යනවත් නෙමෙයි. එන්න කියලා කෝල් එක ආපු නිසා හේතුව සකස් වෙච්ච නිසා ඵලය සකස් වුණා. ඔන්න හිතුණට පස්සේ චිත්තජව උපදිනවා. වායෝ ධාතු අධික රූප කලාප රාශියක් ඇඟ ඇතුලේ. තේරෙනවද බලන්න? අතර බලන්න තේරෙනවද කියලා? තේරෙන්නේ නැත්නම් හොඳට කන පොඩ්ඩක් මිරික ගන්න. මාර්ගය දැනගන්න මාර්ගය. මිරිකගෙන අහගන්න. චිත්තජව උපදින වායෝ ධාතු අධික රූප කලාප නිසා කාය විඤ්ඤප්ති රූපේ උපදිනවා. මොකද්ද දෙවියනේ? කාය විඤ්ඤප්ති කියලා රූපයක් තියෙනවා. කාය විඤ්ඤප්ති රූපයෙන් වෙන්නේ අර
චිත්තජෝ ඉපදිච්ච චිත්ත කිරිය වායෝ ධාතු නැත්ත වායෝ ධාතු අධික සසු ධාතු උනු සුසංයෝගව හැදෙන මේ චිත්තජ රූප කලාපය අවශ්‍ය පැත්තට ගෙනියන්නේ කාය විඤ්ඤාතිය තේරුණාද චිත්තජ වායෝ ධාතුවත් එක්ක මේ රූප කලාපත් එක්ක කාය විඤ්ඤාප්ති කියන රූපත් ඉපදිලා දැන් ඉතනක මට මේ අත උස්සන්න ඕනි කියලා මේ ඩිරෙක්ෂන් එක දෙන්නේ අත උස්සන්න ඕනි කියද්දි චිත්තජ රූප පහළ වෙනවා ඒ චිත්තජ රූප අදාළ තැනට එක්කන් ගිහිල්ලා අත උස්සවන්නේ අන්නර කාය විඤ්ඤාප්ති කියන රූපේ තමයි ඩිරෙක්ෂන් එක හදන්නේ ඒකට කෙනෙක්ට යන්න ඕනි කියලා හිතුනහම චිත්තජ චිත්ත කිරිය වායෝ ධාතු අධික රූප කලාප ඉපදිලා චිත්තජව පහළ වෙන ඒ වායෝ ධාතු ඇතිවෙච්ච රූප කලාප සම්පූර්ණ ශරීරය පුරාම ඇති වෙලා කාය විඤ්ඤාප්ති රූපය මේ කකුල් ඉස්සරහට පස්සට අත් ඉස්සරහට පස්සට ගානට array යනවා. පැහැදිලිද? ତୁମେ සත්වයක් ඇවිදිනවා මම ඇවිදිනවා කියලා එකක් නැහැ හුදු කම්මස්සකාර කෝණත්ති කරන්නෙක් නැහැ ක්‍රියාවක් තියෙනවා. විපාකස්සම වෙන්නකෝ. විපාකයක් විතරක් වෙනවා. සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ වූ නාම රූපයන්ගේ සංස්කරණයක් නාම රූපයන්ගේ ක්‍රියාවලියක් පමණක් තියෙනවා ඒ වේතං සම්මදස්සනක් ඒක නිවැරදිව දකි ඔන්න බුදුදහම විසුද්ධි මාර්ගයේ 19 වෙනි පරිච්ඡේදයේ කාංකා විතරණ විසුද්ධිය අරගෙන බලන්න මගේ වචන නෙමෙයි කම්මස්සකාර කෝණත් විපාකස්සව වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒ වේතං සම්මදස්සන කර්මයක් කරන කෙනෙක් නේ විපාකයක් විතරක් තියෙනවා आदेश करियात्मक අර කියන චිත්ත කිරිය වායෝ ධාතුවත් කාය විඤ්ඤාප්තියත් කියන දෙක සපෝට් කරනවා හිට ගන්න ඕනි කියලා හිතුනහම පිටුදින මේ මිනිස්සෙට නිකම්ම හැම හිටන් ඉන්න බෑ වැටෙනවා වැටෙනවා ඒකට සපෝට් එක ඒකට අවශ්‍ය කරන උපස්තම්භනිය දෙන්නේ හිටන් ඉන්න ඕනේ කියන චිත්තයත් එක්ක උපදින චිත්ත කිරිය වායෝ ධාතුව අධික රූප කලාප ඒ කාය විඤ්ඤාප්තියෙන් සකසන ලදුව ඩිරෙක්ට් කරන ලදුව පාර පෙන්වන ලදුව මාර්ගය පෙන්වන ලදුව මෙහෙම කළ හිටෝල තියන්නේ රූප කලාප ටික. මේ වාරිය අමාරුයි නේ. දැන් මේ කාලේ ටීවී එක දිහා බලාගෙන අපි අතර වෙන වෙලා වගේ හිතර දැනෙනවා කිය කින්ද ලැබෑ. මේක අහලා මේක යෙදෙන්න ඕ. ආරබත අරබන්න. නික්කමද? ඔය මා මුලාවේ නික්වෙන්න. යුඤ්‍යත යෙදෙන්න මේ බුද්ධ ශාසන. දුනාත මච්චුනෝසේ. මේ මාර සේනාව කඩන්න. මලාගාරම් කුඤ්ඤර අලියෙක් උණපඳුරු මිටක් කඩනවා වගේ. ඇයි යෝ ඉමස්මින් ධම්ම විනේ යම් කිසි කෙනෙක් මේ ධර්ම විනේ අප්පමත්තෝ විහෙස්සති. අප්‍රමාදීව මෙහෙම හැසිරෙනවා නම් පහය ಜಾති සංසාරං දුක්ඛ සන්තං කරිසති. නැවත නැවත දුක ගෙනල් දෙන මේ සංසාරය ඔහු ඉක්මවනවා. මේක හරි රහයිනේ. මේක රහ නැද්ද? ඒක රහ නිසා තමයි අපි මහාන වෙලා ඉන්නේ. මේක රහයි. මෙන්න මේව දැනගන්නවා විනා අපිට බණ කියන්නෙන්න අපිට ධර්මිය උගන්වන්නෙන්න මං කියන්නේ හා එන්න එන්න හැබැයි බොරුවට මේ වස්තාම නැ වයසතාවම නැ චූටි පොඩි මොනවාද පිංගුතුනි මේ කියන්නේ දැන් ඕගොල්ලෝ එන වෙලාවට මම කොයි හරි හිට වෙලා සුදුරෙද්දක් කරන් මේ මිරික පිළ කැහිටියොත් ඔබලගේ අරමක ධම්මියා අඳුරු වෙද්දක් අතුල්ල තුල්ල කරා වෙදි හොද නැහැ ඇයි දැක්කේ නැහැ රජෝහරණම් කියලා රහත් වුණා හදිසියොත් වැලි ගොඩක් දිහා බලාගෙන හිටියොත් ඕගොල්ලෝ එනකොට මොනවද කරන්නේ ලොකු ආවද භාවනා කරා වැලි ගොඩ දිහා බලාගෙන ඇයි පටවිනි මිත්‍ර ගන්න බෑ හදිසියොත් කහපාට මල්වට්ටියක් ගහලා මල්වට්ටිය දිහා මෙහෙම බලන් හිටියොත් ලොකු ආදිර මොකද කරන්නේ භාවනා කර අර මල්ලට්ටිය දිහා බල ඇයි
පීත කසිනිය වඩන්න කසින මණ්ඩලයට ගන්න බෑ. බුද්ධ ශාසනේ මා ලොකුයි එන්න ලොකු බරක්. කරි රහයි. මෙන්න මේ ආකාරයේ භාවනාවක් කරමින් තමන්ගේ හිත හදාගන්න. තේරුණාද? තමන්ගේ හිත හදාගන්න. ඔබට ඔබ විතරයි. අත්ත දීපා භික්කවේ විහෙරක. අත්ත සරණ නානඤ්ඤ සරණ. වෙනත් කෙනෙක් සරණක් නැහැ. අත්ත දීපා. තමන්ට තමන් දීපයක්, දූපතක්, තමන්ට තමන් පිහිටක් ප්‍රතිස්ථාපනය කරගෙන ජීවත් වෙන්න නානඤ්ඤ සරණ. බුදුහාමුදුරුවන්ගෙන්වත් වෙන සරණ. බුදුහාමුදුරුවන්ගේ සරණ ධර්මයේ ලබා ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණ නානඤ්ඤ ධම්ම දීපා භික්කවේ විහෙරත ධම්ම සරණ නානඤ්ඤ සරණ සංඝයා නෙමෙයි ධර්මය සරණ කරගන්න. එතකොටයි ඔබට ගැළවිල්ල මාව සරණ කරා කියලා ගැළවිල්ලක් නැහැ දෙයියනේ. එහෙම නැහැ. ඔබ මේකෙන් ඈතර වෙලා යන්න. එතකොට මේකට උදව්වක් කරගන්න තවලම් කරගන්න ඕන දේවල් තියෙනවා. තව මොනවද? මම මේ ලස්සන දැක්ක කතාවක් තමයි විසුද්ධි මාර්ගයේ පුරාම ලියවිලා තියෙන මේ. තවත් උන්ටන් තැන්වල තියෙනවා. සාර්ථක සප්පාය ගෝචර අසම්මෝහ කියන සම්පජාය. ඔන්න මේක හොයාගන්න. එතකොට දැන් භික්ෂුවක් විශේෂයෙන්ම නිවන් මාර්ගයේ වඩන කෙනෙක් දැන් ඔබ හිතනකො ඔබ නිවන් සාර්ථක සම්පජාය මේ දැන් ඔන්න මං ඉඳන් ඉන්නවා. මට නැකිල ඔය යන්න හිතෙනවා. තමයි පිස්සුන්ටත් එහෙම හිතෙනවා. ඔය යන්න හිතුනාම දැන් සමහරු ඉන්නවා. යන්න හිතුනාම කෙලවරක් නැහැ. ඔය යනවා. කොයිද යන්නේ? උඩ බලනවා. ඔය යනවා. තමන් යන ගමන තමන්ට වැඩක් තියෙනවද කියලා හිතන්න. නිකන් ඔළුව හැරිච්ච හැරිච්චාතේ වසු පැටව වගේ දුවල වැඩක් නැහැ. වසු පැටව වගේ හරක් පැටව වගේ ටිකක් රිදෙනවනේ. තමන් භික්ෂුවක් නම් තමන් නිවන් මඟ වඩන කෙනෙක් නම් මම මේ නැකිටල යන්න හදන ගමන මට වැඩක් තියෙනවද? නිකන් කම්මැලි කමට ආවා. මහා අපරාධේ. ගෙදර ගිහිල්ලා මිරිස් වත්තක් හදාගන්න. ඊට වඩා හොඳයි. රටට හරි දෙයක් වෙන්න. ඊළඟට සප්පාය සම්පජාඤ්ඤය. එතකොට තමන් යන්න හදන ගමන තමන්ට සප්පායද අසප්පායද? දැන් හිතන්නකෝ මට චෛත්‍ය බලන්නේ අන්න හිතුණා. අන්න ඒක සප්පායයි. ඒකට යන්න. යාපිට පෙරහැරක් යනවා. යාපිට පෙරහැරක් යනවා. අපිට ඇහෙනවා දැන් අර බෙරගක් ගහ නට නට ලී කෙලි ගගා යනවා. කස ගගා. ඕකටත් යන්න හිතෙනවා. අන්න ඒක අසප්පායයි. එතකොට මේ භික්ෂුවට මොලේ තියෙන්න ඕනේ අන්න අතන කොටියෙක් ඉන්නවා කවට දුවන්නයි. ආන් අතන අලියෙක් ඉන්නවා කවට දුවන්නයි. භික්ෂුවට නෙමෙයි මේ දියෙන්ටත්. ආන් අතන ගැරඬියෙක් ඉන්නවා කොහම දුවන්නේ? මම කියන්නේ සප්පා භාවනා යෝගී භික්ෂුවක් නිසකවම අඩුම බුදුහාමුදුරුව කියලා තියෙනවා කසාද නොබැද වයසට ගිය ගැහැණු දුවේ ඉන්න ගෙවල් ගාවටවත් යන්න එපා. කොහමද? වෛශ්‍යාව ඉන්න තැන් වලට යන්න එපා කියලා. ඇයි? ඒක අසප්පායයි. තමන් පිණ්ඩපාති කරගද්දි සප්පායද අසප්පායද ඇහෙන් රූපයක් බලලා ප්‍රමාද වෙනව නම් අපිට ලොකු අවබෝධයක්. රූපය හැදිලා තියෙන්නේ අවිජ්ජා, කර්ම, තෘෂ්ණා ඊළඟට ආහාර. මේවා හේතු වෙලා. එතකොට මේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, තෘෂ්ණාව නිසා, ආහාර නිසා ඇතිවෙච්ච රූපයේ පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවනේ මේ රූපේ මුලා වෙන්නේ කියලා. දැන් අපිට එතකොට සප්පායක් තියෙනවනේ අපි මේ යන ගමන ඇතුලේ අපිට මුලා වෙන කල්යාණ මිත්‍රෙක් ගාවට නම් යන්න යන්න. ගියාම නුවණ මොට වෙන කෙනෙක් ගාවට නම් යන්න යන්න එපා. අන්න ඒකයි. පන්සලකට යනකොට බලන්න. පන්සල ඇතුලේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය එන්න ඕනේ. නැතුව මීහරක් පාලනය කරන විදියයි, කිරිදවන විදියයි, වම්බටු කඩන විදියයි, හකුරු පොඩි කරන විදියයි ඕවා ඉගෙන ගන්න පන්සල් ගන්න යන්න ඕනේ. යන්නකො නුවර පැත්තේ, යන්නකො පදවි ශ්‍රීපුර පැත්තේ, ගොවියෝ ඉන්නේ එහෙ. දැන් ඔයගොල්ලෝ ආරාමයට ඇවිල්ලා ආන හාඳුරුවනි. පස් දිනට උයන් හාල් කිලෝ අපි ගන්නවා 10 තලන්නේ. ඕවා
ඒකන ගන්න සමහර වෙලාවල කියනවා මේ දරුවෝ නැහැ පෞල් සෞඛ්‍ය නිලධාරියෙක් ගාවට අපි ගාවට එන්න දුක මොකක්ද සමුදය මොකක්ද නිරෝධය මොකක්ද මාර්ගය මොකක්ද ආදුරනේ මට මේ කාලෙක ඉඳන් කොන්දේ අමාරුවක් තියෙනවා ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න තේරෙන මෙන්න මේ ප්‍රඥාව අවදි කරගෙන සප්පාය අසප්පාය තමන් යන තැනින් තමන්ට සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන්න ඕන එහෙම නැතු කරන වරද සාධාරණීකරණය කරන කෙනෙක් ගාවට නෙමෙයි යන්න ඕන තමන්ට සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන්න ඕන පස්සද්දි සම්බොජ්ජංග පීති සම්බොජ්ජංග සති සම්බොජ්ජංග සමාධි සම්බොජ්ජංග මේවා වැඩෙන්න ඕන අන්න ඒවා වැඩෙනකොට තමයි එතනට අන්න සප්පාය වීරිය පෙර නොතිබූ නාම රූපගෙන දශමයක් කරි තමන්ට ලැබෙන තැන අතරින්න පාට ඒක සියම ලගහක් නම් ගහ ගාවට ගිහිල්ලයි අන්න කෘතන සප්පාය සම්පජඤ්ඤය ඊළඟට ගෝචර සම්පජඤ්ඤය භික්ෂුවක් හදීසියවත් කොයි හරි යනවා නම් අනිවාර්යෙන් භාවනාවක් අරගෙන යන්න ඕනේ භාවනාවක් අරගෙන යන්න ඕනේ සමහරු ඉන්නවා යනකොට භාවනාවක් තියෙන ගමේදී නැති වෙයි හැලෙනවා ගිහිල්ලා එනකොට මේ භාවනාවක් අරන් ගියාද යනකොට නම් තිබ්බා දැන් නැහැ ඒ කියන්නේ එහෙම බෑ යනකොටත් මනසිකාරි ගමේදීත් මනසිකාරි එනකොටත් මනසිකාරි අන්න ගෝචර සම්පජඤ්ඤය එබල මේවා තියෙනකොට කොච්චර රහයිද කියලා ඊළඟ තමයි අන්තිම එකක් කියන්නම් කාලයක් එච්චර නැති නිසා අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ සත්ත්ව පුද්ගල භාවයට නොඇටි සත්ත්ව පුද්ගල භාවයක් කියලා දැනගෙන ඒ සත්ත්ව පුද්ගල භාවයන් දුරු කරන කල්පනාවෙන් ජීවත් වීමට කියනවා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. දැන් ඔබ මගේ රත්තරන් පිටුතුල හොඳට කල්පනා කරලා දැන් ඕගලන්ට තේරෙනවා මම දන්නවා මේ දෙරණි බණ අහනවා බොහෝ පිරිසක්. ඒ වගේ මේ බණ අහන්නේ අහිංසක මිනිස්සු. බොහොම ධර්මයේ පිළිබඳව ගැඹුරු ඥානයක් නැති නමුත් අර හැමදේම පන්සල් ලැබිලා අන්තර හාඳුරන් අඩුපාඩු කීකේ තැන්තැන උපාසක උපාසිකාවන්ට වඩා ධර්මයට ආදරේ පෙරසක් බහුජන හිතයි වැඩසටහන අහන බව මම දන්නවා. මොකද මේ සමහරු මන් දැකගෙන බණ යනකොට මේ ලේකම්ගේ භාෂාව ඉදින් ටිකක් කොළු. පට්ට බණ ටික. කෙනෙක් ඒක දැනිලානේ තරුණ කොල්ලෙක්ට. ඊපරේද මම යනකොට වචන කිව්වටයි දැක්කිට කොල්ලගේ භාෂාවෙන් කිව්වේ. එහෙම ලියනවා. යනකොට එක කොල්ලෙක් මාව කාර් එකේ නැවතුවා. වත්තලා විදුරු පාත් කරලා මියා බීලා. ආවදුරේ මං ටිකක් බීලා ඉන්නේ. ඒ වුණාට බන ටිකන. ඉතින් බලන්න එයාගේ අඩුපාඩුවේ මිදෙන්න බැරි වුණාට එයා ඇත්ත ඇත්ත හැටියට තේරුම් අරන්. ඊට මේ නුගේගොඩදී පහුගිය දවසක මම බැස්සා. මම යනකොට අපේ වාහනේ ලෝගින ආපු මල්ලි. අර පේමන්ට් එකේ නිකන් බඩු විකුණන අහිංසක තාත්තෙක්. මී අර තීරිකේ බන කියන ආවදුරුනේ. මල්ලි කියතර එහෙමයි ඔව් කියලා. ෂා මාර කිව කියන්නේ නේ ඒ ටිකම ඇති කියලා මම මේ කියන්නේ බලන්නකෝ එයා මම එන ගමන් ඒ තාත්තත් එක්ක කතා කරා තාත්තා ලංකාව බණහඩවට වඩා සතුරුයි තාත්තා බණහනේ පින්නතුනි අපි හදවතින් කියන බණ ටික මිනිස්සෙක් හදවතින් එක්කෙනෙක් ගත්තන ඒ සත්‍යෙට මුණ දෙන්න පුළුවන් එක මිනිස්සෙක් මේක ගත්තන මට ඒ ඇති මොකද මේ මෙතනට ඇවිල්ලා ඕගලංග නාලෝලානේ ඉතින් නාම රූප දෙකක් කිය මේමයි සත්වයක් නෑ මෙතන පුද්ගලයෙක් නෑ කියලා හුරතලයක් දාලා යන්න පුළුවන් මේක ටිකක් හැමෝටම හරියන්නේ නැහැ කියන මම දන්නවනේ මට ඕන නම් පින්වතුනි මම මේ ඇත්තටම කියන්නේ මට ඕන නම් ලංකාව ඇතුලේ මේ කියන්නේ පැවිදි ජීවිතෙත් එක්ක අපිට මේ හැදිලා තියෙන බණ්ණයි අරකයි මේකයි එක්ක දශමයක බැනුමක් අහන්න තු ඉන්නත් අපිට පුළුවන් හැබැයි මේ ඇත්ත කතා කරද්දී මිනිස්සු කෙරේ කරුණාවෙන් වැඩ කර කර මේ කියලා තියෙනවානේ මේ ගැන වැඩ කොටයි මහත් ලැබෙන දුකක් හිරිහැරයක් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් මේ ගැන වැඩ කොටයි මහත් ලැබෙන දුකක් හිරිහැරයක් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් හරි අපි ජාතික තොටිල්ල නැලවෙච්ච ස්වාමීන් වහන්සේ එහෙම තමයි සාසනේ රැකුණු අතීතත් වර්තමානෙත් අනාගතෙත් අතීතයේ මහරහතන් වහන්සේලා පවා දැන් ඉන්න සමහර ස්වාමීන් වහන්සේලාත් මේ
අර හාමුදුරුවෝ රහත් කියනවා ඇත්තද? තමන්ට ධර්මයේ තේරෙනවා නම් හරිද? මගෙන් අහන්න කවුරු හරි කෙනෙක් රහත් කියලා කිව්වා. එතනදී මම කියන්නේ ඇත්තටම ඇත්තටම උන්වහන්සේගා දැන් අපි දන්න මගේ මං දන්න ස්වාමීන් වහන්සේලා හිටියා මහා උතුමෝ. උන්වහන්සේලා අපිත් එක්ක කතා කරනකොට අපි කවදාවත් උන්වහන්සේලාට මේ පුදුම ගෞරවයෙන් කතා කරා. මොකද අපි දන්න වචනේ පරිසමප්තර නැතුව පින්ගන්නේ මේ මීහරකෙක්ගේ පිටේ වට දෙකක් පැදලා මං බුදු වුණා කියලා කියනකොට සාදු සාදු අනේ ඉතින් බුදු වුණා නම් හොඳයි. එහෙම මේ නිවට සාසනයක් නම් නෙමෙයි පින්තුනි මම අඳුරගත්ත සාසනය. අපිට පේන අපිට දැනෙන සාසනය. අතීතේ රහතන් වහන්සේලා සමාපත්තියෙන් නැගිටලා ඇවිල්ලා මේ සාසන විලෝමයන් කරා. සමාපත්තියෙන් නැගිටලා ඇවිල්ලා. එනිසා අපි ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ මෙහිමය අපිට අනුන්ගේ වැඩකුත් නෑ. නිහඬ බව කියන්නේ නිවට කව නෙමෙයි අවබෝධය. ඔබ හොඳයි මහත්මා ගාන්ධිලා බුද්ධ ශාසනයට ඔබ හරියන්නේ. ස්පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අර සුදු හඳුන් කොටේ උඩ තිබි සුදු හඳුන් පාත්‍රය ගන්න උඩට යනකොට දැන් ඕගොල්ලෝ හිටියනම් මෙහෙම මෙහෙම යන්න ඕන. කළු ගලක් කරගෙන ගියේ කකුලේ. ඇයි? භික්ෂුවගේ පෞරුෂය. මුගලන් මහරහතන් වහන්සේ අර කැම නැති වෙනකොට කණ්ඩ ස්වාමීනි ලැබෙන දෙයක් කාලේ ඉන්න එක තමයි භික්ෂු ජීවිතේ අපි ඔහේ පාඩුවේ ඉමුනේ. නෑ ස්වාමීනි මේ පොළොව අනිත් පැත්ත ගහලා රස පොළොව අරන් දෙන්නද? බුදුරණාහසෙත් අහනවා මේ ජනත්තාපි තථාගතා පුච්ඡන්ති ජනත්තාපි නපුච්ඡන්ති. මේ මේ මේක පෙන්නන්න මහනවා. කොහමද? මෙහෙම එක පොළොවක් මවලා මේක ඉන්න සත්තු ටික එකට දාලා මේක අනිත් පැත්ත හරවලා ආයි මේක ඉන්නේ මේකට දාන්න. දාන්දිකේන කරන්න එපා චිත්ත විපර්යාසයටපත්. මේක එහෙම සාසනයක්. එහෙම සාසනයක්. එහෙම සාසනයක් ඔබට මට උරුම. නිවන පැත්තකට දාන්න මේ අභිමානේ හරි තියාගෙන ජීවත් වෙන්න චුල්ලසෝතාපන්නෙක් හරි වෙන්න පුළුවන්. කාංකා විතරනේ විසුද්ධිය දක්වා වැඩුව. ඉතින් බහුජන හිතාය. බොහෝ දෙනෙක්ට හිත පිණිස මේ 2021 ව්‍යවහාරික වර්ෂ මෙකල ඇහෙන මේ හුරතල් කෝලං නලවන බන අතර පරමාර්ථ ධර්මයේ මිශ්‍රිත ඍජු ප්‍රතිපත්තියක් පිළිබඳව කතා කරන මේ දේශනා මාලාව බොහොම කරුණාවෙන් සිද්ධ කරන්නේ බහුජන හිතායි බොහෝ දෙනෙක්ට හිත පිණිස බහුජන සුඛාය ප්‍රාර්ථනා කරන ඔබට බහුතරයකට ලක්වැසි ලෝවැසි සමස්තයන්ට මේ දේශනාවත් බොහෝ හිතසෝ පිණිස පවතිවා අප්‍රමාදී ගුණයන් වැඩි දියුණු වේවා. තමන්ට ලැබිච්ච මේ තමන්ගේ සර්වඥ වූ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ශාසනය මේ වෙසක් පොය දවසේ නිකන් උණබට වලින් කූඩුවක් හදලා සීරියස් බල්බ් බැලක් දාලා එක වටේ කැරකිලා සතුටු වෙනවා වගේ චූටි තැන් වලින් අල්ලන්නත් එහෙම කරමු. චූටි තැන් වලින් අල්ලන්න නැතුව ප්‍රතිපත්තිමේ වශයෙන් බුදුන් පුදන ප්‍රතිපත්තිමේ වශයෙන් බුදුන් හඳුනන ප්‍රතිපත්තිමේ වශයෙන් ධර්මයේ හැසිරෙන උතුම් උතුමන් වහන්සේලා ටිකක් භික්ෂු සිල්මාතා උපාසක උපාසිකා කියන භික්ෂුණී නෑනේ උපාසිකා කියන මේ තෙපිරිස අතර ශේෂත්ව පිරිසුත් සමග බිහි වේවා. ඒ සඳහා මේ කුසල් ඔබට සුඛ පාරමිතාව වේවා කියලා ප්‍රාර්ථනා කරන. එහෙම ප්‍රාර්ථනා කරමින් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. විශේෂම ටීවී දෙරණ රූපහායිනි මේ බහුජන හිතාය වැඩසටහන් මාලා විකාශය කරමු සියලුම කාර්ය මණ්ඩලයටත් ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවි යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. නමින් මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. උතුම් නිවනින් සුවසේම නිවෙත්වා මේ කුසල්ලීට පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. මෙහෙර විහාර ගම්දනව වනසනසුන් ආරක්ෂා කරන නල්පේශාක්‍ය මහේශාක්‍ය සීලු දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. බුදුරජාණන් වහන්සේගේ පදීම බුදු වීම පරිනිර්වාණය කියන මේ උතුම් තෙමඟුල සිදු මේ උතුම් පුන් පොහොය දිනය සියලු දෙවිවරුන්ට ඔබ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ වීම පිණිස පවතින උතුම් දිනයක් බවට ප්‍රතිපත්තිමේ වශයෙන් පිළිවෙත් පුරා ගන්නට ඉදහසර සැලසෙන උතුම් දිනයක් වේවා. ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමි.
आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु मं परन्ति। हेमदिनित्तम सम्मा संबुद्ध सरणं।